පින්වත් ලෝකවාසී බෞද්ධ බැතිමතුනි, අපි විශේෂයෙන්ම දවසෙත් ඕස්ට්‍රේලියාවට පැමිණුණා. ඕස්ට්‍රේලියාව සිඩ්නි නගරයට ඇවිත් ඊට පස්සේ අපි මේ ඔබට පේනවා ඇති. මේ පේන්නේ ඔලංගා නගරයේ පවතින පීඩන නන් ටෙන් ටෙම්පල් කියන මේ පන්සලේ ඉඳලා තමයි ඔබට මේ දහම් විකාශනය කෙනෙන්නේ. පින්වත් ඇත්තනේ, විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ලෝකයේ විවිධ පළාත්වල විවිධ නගරවල අපට පේනවා ඇති මෙවැනි ප්‍රසාද, මේ උතුම් පූජනීය වන්දනීය ස්ථාන නිර්මාණය වෙලා තියෙනවා. මේ බුදුදහම තුළ සංකේතාත්මක හැටියට අපි කතා කරන වන්දනීය පූජනීය බුදබිමවල හැටියට අපි දකින්නට ඕනේ. මේ තුළ කියවෙන දහම් කාරණාවක් අපි දන්න ඔබට මේවා දැක බලා සතුටු වෙලා අවිද්‍යා පච්චා පුඤ්ඤාභි සංඛාරා කරගන්න පුළුවන්. මේවට ඇත්තටම මේ පූජනීය ස්ථාන, පූජනීය වන්දනීය ස්වභාවය තුළ යමෙකුට මේවා දැක බලා සතුටු වෙනකොට ඔහු තුළ පුඤ්ඤාභි සංඛාරා ගොඩනැගෙනවා. ඉතින් ඒ නිසාම මෙවැනි පූජනීය ස්ථානවල් ඒ කාලේ බුදුරජාන් වහන්සේ කාලෙත් අපි දන්නවා ජේතවනාරාමය, නිග්‍රෝධාරාමය, වේළුවනාරාමය වැනි හන්සල් ඒ කාලෙත් පැවතුනා. ලෞතර බුදුත් විහාරණ වහන්සේත් මේ වගේ දේවල් තුළ වාසය කළා. ඉතින් උන්වහන්සේත් ලෝක සත්‍යාගරේ අනුකම්පාවෙන් අනුදැන වදාළ ධර්මතා දෙකක් තියෙනකන් තමයි මහණනි, අවිද්‍යාව තුළ යමෙක් මේවා දැක බල සතුට වෙනවා නම්, අවිද්‍යාව තුළ යමෙක් දානමාන පින්කම් කරනවා නම්, ධනශීල භාවනා කරනවා මහණනි, ඒ අනුදැන වදාළ ධර්මතාවයක්, ඒවා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැටියට බුදුදහම තුළ අපිට කියවෙනවා. ඒ නිසා අවිද්‍යාව තුළ බොරු කීම්, කේලාම් කීම්, ඉස් වචන, පරුස වචන වැනි දේවල් වලට වඩා දානශීල භාවනා, නෙක්ඛම්ම පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මදේශනා, ධම්මශ්‍රවණ ආදී වශයෙන් දේවල් කියවෙනවා නම් ඒ අවිද්‍යා පච්චා පුඤ්ඤාභි සංඛාරා. ඉතින් පින්වතුනි, අපි ශ්‍රී ලංකාවදී බලවුවත්, මේ අපි ඕස්ට්‍රේලියාවදී බලවුවත් අපිට පේනවා මිනිසුන් බොහෝ දුරට මේ අවිද්‍යා පච්චා සංඛාරා නැත්නම් පුණ්‍ය කර්ම, කුසල කර්ම වල යෙදිලා ඉන්නවා. ඉතින් බලන්න, මේ වගේ ඉතාමත් වටිනා අලංකාරාත්මක ප්‍රසාද නිර්මාණය කරමින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමෝ ඒ වගේම වැඳ පුදා ගන්නට මිනිසුන්ට යමක් ලෝකෙට කියන්නට මිනිසුන් මං හිතන්නේ ඉතාමත්ම අලංකාරාත්මක ස්වභාවයට මේවා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේවා ඇවිල්ලා බොහෝ දෙනෙක් වැඳ පුදා නමස්කාර කරගෙන ඔහුගේ සිත් සටන් වල කරුණාමිත්තම් මුදිතා කියන උපේක්ෂා ගුණ වර්ධනය කරගන්නට මෙවැනි පූජනීය වන්දනීය ස්ථාන ඔබට උපකාර වේවි. හැබැයි වින්වත් දරුවනි, මෙතනින් එහාට අපි ගන්න ලකින ධර්මයේ තමයි අපිට වැදගත්කමක් තියෙන්නේ. ඒ තමයි අපට කල්යාණ මිත්‍රයන් වහන්සේ දේශනා කරන ඒ උතුම් සද්ධර්මයේ කියන්නේ මේ පන්සල, මේ ඔලංගා ටෙම්පල් එක ඇත්තටම ඔබට හම් වෙන්නේ ඔබගේ මනසින් පමණයි. ඒකයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ විශේෂත්වය තියෙන්නේ. අපි ලෝතුරු දහම කියවෙන්නේ එතනයි. එම් ඔබට හම් වෙන්නේ මානසික සංකල්පයක්, මනෝ විකාරයක් විතරයි. තවත් මනෝමය වශයෙන් හම්බ වෙන එක්තරා වර්ගයක සංඥාමය ප්‍රතිබිම්බයක් පමණයි. අන්න එතනට ඔබට එන්න පුළුවන් නම් ඔබට අර සාපේක්ෂතාවය තුළ තියෙන අවිද්‍යාපච්ච පුඤ්ඤ අපුඤ්ඤ සංඛාර බිඳලා ඔබට නිර්පේක්ෂ භාවයට පත් වෙමින් නිර්වාණ අවබෝධයට පත් වෙන්නට මේ ස්ථාන ඔබට උපකාර වෙනවා. ඒ නිසා අපි ආරම්භක ස්ථාන හැටියට ලෝකේ පවතින මෙවැනි පූජනීය වන්දනීය ස්ථාන වලින් තමයි මේ දහම ආරම්භ වෙන්න ඕනේ. මොකද එතන තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේට උචිත සෝතැන්නක් බවට පත් වෙන්නේ. මොකද බුරු පොලේ, වෙළඳ පොලේ, නාන පොලේ මේ ධර්මයේ කියන්න බෑ. අපිට ධර්මයේ කියවෙන තැනක් ඕනේ තමයි. මේ චාම් කාම් සහිත නිසලහු පූජනීය ස්ථාන ලෝකේ පවතිනකොට එවැනි තැන්වල තමයි ධර්මීය දේශනා කරන්නට සුදුසු ස්ථාන ඇටියට ලෝතුරුවා බුදුමහාන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා අපි ශ්‍රී ලංකාවෙත් අපි බලාපොරොත්තු වෙනවා මගේ ශ්‍රාවකයන්නි අපි මෙවැනි ස්ථාන නිර්මාණය කරන්නට, විශේෂයෙන්ම
අරහත් උපාසකාරාමය නිර්මාණය කරන්න අප ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා. පූජනීය වන්දනීය ස්ථානයක් ධර්මීය කියන්න පුළුවන් තැනක් හැටියට අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ හැම තැනකම හැම දෙයක්ම ඔබට දෙන පණිවිඩයක් තියෙනවා. තමයි මේ පණිවිඩයේ විශේෂත්වය තමයි පින්වත් දරුවනි මේ තුල කියවෙන්නේ ඔබට කමටහනක් විතරයි. මේ තුල කියවෙන්නේ ඔබට එක්තරා පණිවිඩයක් පමණයි. ඒ පණිවිඩය තමයි ලෝකේ පරම සත්‍ය වූ ශුන්‍යතාවය. ලෝකේ පරම සත්‍ය වූ ශුන්‍යතාවය තුළ ඔබට තවත් යමක් කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒ තමයි මේ ලෝකේ ඇත්ත. ඒ කියන්නේ මේ හැම කාරණාවක් තුළම ඔබට මේ මොහොතේ මැවෙන සංකල්ප මේ ලෝකයක් පවණයි. අන්න එතනයි අපිට පණිවිඩය කියන්නේ. ඒ තමයි බුදුහාමුදුරන්ගේ සැබෑ පණිවිඩය. මේ සිත විසින් නිර්මාණය කරන ලෝකයක් විනා සිමින්ති වැලි ගල් ගඩොල් වලින් හදන ලෝකයක් මෙතන නැහැ පින්තුනි. ඒ නිසා මේ හැම ජීවිතේ හැම කාරණාවක් තුළ අපි සනිටුවන් කළ යුතු වන්නේ අපේ මනෝ මට්ටමේ නිර්මාණය වෙන ලෝකයක් පවණ. හැබැයි එතනට එන්න කලින් ඔබ මෙතනට පූජනීය වන්දනීය ස්ථානෙට එන්න ඕනේ. එතනයි බුදුදහම කියවන්න පුළුවන් තැන වෙන්නේ. අපිට බුරුපොලේ, අරක්කු පොලේ, වෙළඳ පොලේ, රෙදි අකුලන තැන, මිනිස්සුකුතු වෙන තැන අපිට බණ කියන්න බෑ පින්වතුනි. ඒ නිසා ඔබට මේ වගේ පූජනීය ස්ථාන තව තවත් අපිට දැක බලා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන නමුත් ඒ දැක බලා ගන්න නම් ඇහින් නෙමෙයි, කනෙන් නෙමෙයි, නාසයෙන් දිවෙන් ශරීරයෙන් නෙමෙයි, මනසින් කියන එක තේරුම් ගන්න ඕනේ. මනස මූලික කරගත් දහම තමයි ධර්මයක් තමයි අපතේ නිර්මාණය විය යුත්තේ. ඉතින් ඒ නිසා පින්වත් දරුවනි බොහොම වටිනාම අවස්ථාවක් ඇටියරයි මම මේ වතාව දකින්න අපිට දැන් අපි ළඟ සංචාරවලදී අපි විවිධ රටවල සංචාරය කරනවා. ඉතින් ඒ තුළ අපි හැමලෑම ඔබට පෙන්වා දෙන දහම් කතිකාව තමයි මේ ලෝකයේ කොතනින් බැලුවත්, කොයි නගරෙන්, කොයි රටෙන්, කොයි ස්ථානෙන් බැලුවත් ඔබට මනසෙන් හැර වෙනත් ලෝකයක් කියවෙන්නේ නැහැ. ඉතින් මනෝමය සංකල්පමය ලෝකයක් විතරයි එතනයි බුදුදහම කියවෙන්නේ, විද්‍යාමාන වෙන්නේ. ඒකයි වැදගත්කම තියෙන්නේ. ඒතකොට අන්න ඒක අපි තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕනේ පින් දරුවනි. ඒ නිසා අපිට ජාතිය ප්‍රශ්නයක් නෙමෙයි, රට ප්‍රශ්නයක් නෙමෙයි, ආගම ප්‍රශ්නයක් නෙමෙයි, අම්ම තාත්තා ප්‍රශ්නයක් නෙමෙයි, හාමුදුරුවෝ ප්‍රශ්නයක් නෙමෙයි, ගිහියා පැවිද්ද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබට ප්‍රශ්නේ තියෙන්නේ ඔබගේ මුලාවයි. ඔබට මේ පන්සල හම්බ වෙනවාද කියලා ඔබ හරියට බැලුවොත්, ඔබ මේ නිර්මාණය වෙලා තියෙන මේ නන් ටෙන් ටෙම්පල් එක ඔබට හම්බ වෙනවාද කියලා හරියට බැලුවොත් ඔබට ඔබ දකින පන්සල ඔබට හම්බ වෙන්නේ නැති නේද? ඔබට හම්බ වෙන්නේ ධාතු පන්සලක්. ඒ ඔබ දකින පන්සල නෙමෙයි. ඒ ඔබ දකින පන්සල නෙවෙයි. ඒ ඔබ දකින්නේ මුලාවක්. ධාතුමය පන්සල ඔබට හම්බ වෙනවා. නමුත් ඔබ දකින්නේ සංකල්පමීය නන්ටෙන් ටෙම්පල් එකක්. එතකොට පින්වතුනි වැරද්ද නිවැරදි කරගෙන ධාතුමය පන්සල ඔබට පරිහරණය කරන්න පුළුවන්. හැබැයි ඒ ඔබගේ යථාර්ථ දැක්ම තුළ පංචස්කන්ධ පරිහරණයක් පමණයි. පංච උපාදානස්කන්ධ පරිහරණයකට ඔබට යන්නට කිසිම හේතුවක් නැහැ. තේරුම් ගන්නට උත්සාහ කරන්න. මම මේ මොකද්ද ඔබට මේ දේශනා කරන්නේ? ඔබට දන් දෙන්න එපා කියනවා නෙමෙයි. ඔබට බණ ඔබට සීල් ගන්න, සිතන භාවනා කරන්න, දස පුණ්‍යක්‍රියා කරන්න ඔබට එපා කියනවා. ඒව කරන්න. ඒවා බුදුහාඳුරු අනුදැන වදාලා මේක නිවනට උපනිෂද ධර්ම, ඒවා පාරමිතා. ඒ අතරතුර ඔබ දකින්න ඕනේ යථාර්ථවාදීව ඔබට කල්යාණ මිත්‍යාගේ පණිවිඩය ඔබට හැෙන්නට උනේ තමයි මේ ජීවිතය තුළ. ඒ පණිවිඩය ඔබට නොහැසුනොත් ඔබ නැවත සංසාරේ දික් කරගත්තා වෙනවා. ඒ නිසා මේ ජීවිතය තුළ ඔබ අවබෝධ කරගත යුතු උතුම්ම ධර්මතාවය තමයි, ඔබ තේරුම් ගත යුතු ධර්මතාවය තමයි මේ ඔක්කොම සංකල්පමය හමුවීමක් පමණයි. ඒ සංකල්පමය හමුවීම තුළ ඔබට ඔබවත්, ඔබට මාවත්, ඔබට පන්සලවත්, ඔබට ලෝකී කොතනකවත්, ඔබට රූප කලාපයක්වත් හමු නොවෙන බව ඔබ දකින්න පින්වතුනි. ඒ තමයි බුදුදහමේ හරය. ඒ තමයි බුදුදහමේ ඇත්ත. ඒ තමයි බුදුදහමේ සත්‍යය. ඒ නිසා අපිට ඇත්ත වහන් කරන්න බෑ. ඇත්ත කවදා හරි එළි වෙනවා.
එතමයි බුදු දහමේ බුදුරජාන් වහන්සේගේ අවසාන කතාව. මාගේ ලෝකේ පරම සත්‍ය තමයි මහණෙනි මේ ලෝකේ සදාතනික ශෝන්‍යයි, පවතින්නේම නැහැ. ඉතින් අපි අද ඕස්ට්‍රේලියාවට පැමිණලා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ සිඩ්නි කියන පළාතේ ඔලංගා නගරයේ කියන සබහ තැන තියෙන මේ නන්තෙන් ටෙම්පල් එක පිළිබඳව ඔබට අද මේ දේශනාව විකාශනය කරන්න. ඉතින් ඒ නිසාම මම හිතන ඕස්ට්‍රේලියානු ජනතාවටත් ඒ වගේ ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ටත් මේක උපකාර ධර්මයක් වේවි. ඔබට යම් තේරුමක් ගන්නට යම් අර්ථයක් ගන්නට මේ ලෝකයේ යථා ස්වභාවය කුමක්ද කියන්න තේරුම් ගැනීමට ඔබට උපකාර වෙන ධර්මතාවයක් බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ ධර්මීය දේශනා කරන්නට බොහෝ අතහිත දුන්නු දායක මණ්ඩලයේ ඇටියට අපි දකිනවා. අපි විශේෂයෙන්ම අපි ඕස්ට්‍රේලියාවේ වාසය කරන අපේ කල්යාණ දිසානායක ගෞරවනීය උපාසිකාව, ඒ වගේම සරත් ප්‍රනාන්දු ගෞරවනීය උපාසකතුමා, ඒ වගේම තරුණ ජපනාන්දු ගෞරවනීය උපාසිකිනිය, ඒ වගේ වසන්ති චම්පිකා සිරිවර්ධන ගෞරවනීය උපාසක දරුවා, ඒ වගේ මෙන්න මේ අය අපිට මුදලින් හදලින් ඒ වගේම උපකාර කරලා තියෙනවා මේ උතුම් සද්ධර්මයේ ලෝකෙට කියන්නට. ඉතින් පුතේ නුඹලාට මේ සංසාරයේතර වෙන්නට මේ පුණ්‍යගාමි කුසලකාමි ශක්තිය උපනිෂද් ධර්මයක් බවට පත් වේවි, උතුම් නිවන් දකින්නට ඔබට උපකාර ධර්මයක් බවට පත් වේවි. මම ප්‍රාර්ථනා මේ සියලු දෙනාටම උතුම් අමා මහ නිවන් දකින්නට ඒකාන්තයෙන්ම මේ ජනිත කරගත්තා උපසා ශක්තිය උපනිෂ් වේවා. ඒ වගේ ඔබ කල්යාණ දිසානායක දරුවක්, ඒ පවුලේ ඉන්න අනිකුත් සරත් පැනාන්දු වගේ දරුවත්, ඒ වගේම තනු ජපනාන් දරුවා ආදි වශයෙන් මේ සියලුම දරුවන් බොහෝ ඔකුසල් රැස් කර තමා සම්ති චම්පිකා සිරිවර්ධන දරුවා අපට බොහෝ උදව් කළා මේ ගමනට ඉන්නට. ඉතින් ඒ අමතරව අනිකුත් නන් අයුරින් උපකාර කළ සියලුම මගේ දායක දරුවෝ ඔස්ලියාය වසන සියලුම දායක දරුවන්ටත් මම මිල මතක් කරනවා. සසර කතරේතර කරන ගමන මහා සංකාරය රැඩියට බුදුපියාණන් වහන්සේට සැලකුවා සමාන සැලකීමක් මට සිද්ධ කරනවා. ඒ වගේම පින්වතුනි උදෑසන දවල් රාත්‍රී දානමය පුණ්‍ය කර්මයේ සතියේ දවස් 10ක් විතර අපි කාලයක් ඔස්ට්‍රේලියාව වාසය කරනවා. ඒ කාලය තුළ දානය වගේ උදෑසන දවල් රාත්‍රී දානය, උදෑසන දවල් රාත්‍රී ගිලම්පස දානය, වස්ත්‍ර පූජාව, සිරි පූජා ආදී වශයෙන් කල්යාණ දරුව ඇතුළු පවුලේ අය ලට කරගන්නට හැකියාව ලබා ගත්තා. ඉතින් මම හිතන්නේ එදා බුදුහාමුදුරන්ගේ පුත්‍රයෙකුටත් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මගේ පුත්‍රයෙකුට යම් කලෙක යම් ආකාරයක දානයක් කරයිද ඒ බුදුන්ට කළ දානය හා සමාන ආනිසංස තියෙනවා කියලා. ඉතින් මේ හැම කාරණාවකින් මම බලාපොරොත්තු වෙන්නේ පුතේ නුඹලාට පාරමිතන් පිරේවා, කුසලංශ උපසම්පදා පාරිපූර්ණ වේවා, මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදී මේ ආත්මයේම මේ ආර්යයන් වහන්සේ ඉදිරියේම තුම් අමා මහ නිවන් දකින්ද හේතු වාසනාම ලැබේවා කියලා මොම සාදුකාරද පින්නන මොදන් කරු. එනං මේ අද මේ විකාශනය කරන්නේ ඕස්ට්‍රේලියාවේ නන්තෙන් ටෙම්පල් එක අභ්‍යසදී අපිට නන්තෙන් ටෙම්පල් එක තුල තමයි මේ ධර්ම විකාශනය කරවුවේ. එනං මේ සියලු දෙනාටම උතුම් නිවන සැනසේවා, ලෝකවාසී සියලු දෙනාට නිවන සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම සම්මා සම්බුදු සරණයි. Mm-hmm.